මේ වසරේ වර්තා වෙන්නේ ඩෙංගු මරණ 9ක් විතරයි. වෙනත් අවුරුදු වලට සාපේක්ෂව ගත්තාම අව මට්ටමක තියෙනවා. මේ අවස්ථාව වෙන විලට සෞඛ්‍ය වර්ධන නිලධාරී කොටස 9ක් විතරයි අධි අවදානම් විදියට හඳුනාගෙන තියෙන්නේ. නමුත් මීට කලින් තිබිච්ච අත්දැකීම් එක් මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමේ ප්‍රවණතාවය තියෙන්නේ කොහෙද කියලා ඒ අනුව අපි හඳුනාගෙන තියෙනවා. මේ අවස්ථාවේදී අධි අවදානම් බිය හැකි සෞඛ්‍ය වර්ධන නිලධාරී කොටස 71ක්. මේ අවස්ථාවේදී ඩෙංගු අවදානම් කලාප විදියට අපි හඳුනාගෙන තියෙන්නේ කොළඹ මහනගර ප්‍රදේශයේ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ, කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ, බස්නායක පළාතේ, මධ්‍යම පළාතේ නුවර මහනගර සභා ප්‍රදේශයේ සහ මැණික්හින්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කිරියල්ල සහ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයත් අපි හඳුනගෙන තියෙනවා. මේ එළබෙන මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වැඩිවීම ප්‍රවණතාවය අපි දකිනවා. ඊයේ සිට මේ මාසේ 26 වෙනිදා සිට ලබන සෙනසුරාදා වෙනකල් ජූනි මාසේ පළවෙනිදා වෙනකල් විශේෂ ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව හඳුනාගත් අවදානම වැඩි දිස්ත්‍රික්ක 15ක අධි අවදානමක් ඇති විය හැකියි අපි බලාපොරොත්තු වෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 71ක මේ විශේෂ මදුරු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.